විශේෂයෙන්ම මේ වෙනකොට ලංකා විදුහල මණ්ඩලයේ කෑලි 12ට කඩන බලතා පාර්ලිමේන්තුවේ ටේබල් ගන්න තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ වෙනකම තක්කඩි ආණ්ඩුව ආයතනක ආයෝජන මණ්ඩලය කඩා බිඳලා විදුහල දෙමින් සඳහා ආර්ථික පරිවර්තන මණ්ඩලය ගැන තිබෙනවා. ඉතාමත් පැහැදිලි. පක්ෂපාත ભેදයෙන් තොරව ආයෝජන මණ්ඩලයේ සේක මේ පාට බහැන ආණ්ඩුවට කියන්නේ මේ විදුහල මණ්ඩලය අපි වෙනසක් අවශ්‍යයි කියන වගේම සෑම ආයෝජන මණ්ඩලයක වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස වෙන්න ඕනේ මේ ක්ෂේත්‍රයේ ඉන්න විද්‍යුත්ගෙන් ආයෝජන මණ්ඩලයේ තොරතුරු අරගෙන විශේෂතෝ මේ උත්සවය කියන්නේ මොකද්ද? කිසිම කෙනෙක්ගේ කර්මසන් නැතුව මේ පළතර මේ ක්ෂේත්‍රයේ විද්‍යුත්ගේ අදාස් යෝජනා ගන්න නැතුව අර විදුහල මණ්ඩලයේ පළතර කළා වගේම අද මේ පළතර ගහලා ආණ්ඩුවේ තම තක්කඩි විදියට හෙට මේ පාර්ලිමේන්තුවේ ටේබල් කරලා සම්මත කරගන්න සූදානම් වෙනවා. ඉතින් අපි අද ලංකා විදුහල මණ්ඩලයේ ඒකාබද්ධ සම්සන්දන විදිහ අපි අද මෙතෙන්ට ආවේ. අපි මේ රටේ සියලු වැඩ කරන ජනයා සියලු දෙරටේ රාජ්‍ය ආයතන පිටිනේම ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තියක් කරගෙන තියෙන්නේ ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තියක් එසා එක පරාජය කිරීම සඳහා ආයෝජන මණ්ඩලයද ටෙලිකොම් එකද බැංකුවද රක්ෂණයද රේල්වේකද තැපෑලද හැම තැනකම අපි එකට අත්වල් බැඳගෙන මේ ආණ්ඩුවේ මජර විකිනිලට එරෙහිව අපි සටන් වදින්න ඕන කියන එක අද ඒ සහෝදරත්වයේ පෙන්වන තමයි අපි ආයෝජන මණ්ඩලයේ මේ උද්ඝෝෂණයට ආවේ. ඒස අපි ආයෝජන මණ්ඩල උත්සවය වලට කියනවා, සේවකයින්ට කියනවා, ඒක උත්සවය වලට කියනවා, ඔබ තනි කරන්නේ නැහැ. මේ සටන අපි සහතිකයි ජයග්‍රහණයෙන් කෙලවර කරනවා. අනාදින ආණ්ඩුවක්, ජන්දින් ආණ්ඩුවක්, රට ලොට්ට අකුලගෙන යන්නේ ආණ්ඩුවක්, මුජ පාර්ලිමේන්තුව ඇතුලේ උන්ට මේ මහදැන්ක කොල්ල කාපු ඔරෙක්ව ජනාධිපති කරන්න පුළුවන් නම් මේ පළත නියදවසෙම සම්මත කරගන්නවා. හැබැයි සම්මත කරගත්තත් තව පෝය තුනකින් රනිල් වික්‍රමසිංහලට මේ ආණ්ඩුවට මේ පළතට අත උස්සන හැම එකාටම ගමට එන්න වෙනවා, තන්දිල්ලන්න අකුලම් යන්න වෙනවා. ඒ නිසා අපි පැහැදිලි ආණ්ඩුවට කියනවා, මේකේ සමස්ත උසන්ති ව්‍යාපාරය සියලු වැඩ කරන ජනයා පක්ෂපාත ભેද බැඳකින් කියලා මේ රට මේ ආයතන රැකගෙන මෙරින් අපි එකම ඉන්න එකතු වෙනවා. ඒ සමීපවන් කරන තමයි ලංකා විදුහල වල සියලු සංගම් නියෝජනය කරමින් අපි මේ සම්පූර්ණ සහජන කරගන්න ආවේ. අපි ආණ්ඩුවට කියනවා, ඔබලගේ පාර්ලිමේන්තු කෙරේ දුබ්බෑම ඇතුලේ මේ පළාත සම්මත කළත් අපි කියනවා මේ පළාත එන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ථික පරිවර්තන පළාත විතරක් නෙමෙයි, විදුලි බල පළාත මේ හැමකම ඔබලගේ පාර්ලිමේන්තුව සම්මත කරයි. මේ ක්‍රියාත්මක කරන දේ අපි අකුලනවා. මේ විද්‍රකියා අනාරක්ෂිත කරමින් තමන්ගේ ගජ මිතුරන්ට මේවට රිංගලා සිස්සේ මහජන මුදල් මහජන සේවාවන් රටේ ආයෝජන මංකොල්ල කන්න ඉඩ හදන පරදක්. ඒ නිසා මේ පරද හදන්නත් අඩුම ගානේ ආයෝජන මණ්ඩලයේ විද්වතුන්ගෙන් උගතුන්ගෙන් බුදුරදුන් අදහස් කරන්න. ඒ නිසා මේ පරත රනිල්ගේ ගජ මිතුරු හතරවක් දෙනෙක් එකතුලා අද උපතක් අපි ආයෝජන මණ්ඩලයේ උසන්තුවට කියනවා, ඔබ තනි කරන්නේ නැතුව රටේ සමස්ත උසන්ති ව්‍යාපාරය එක මීටර එකතු කරලා මේ ආණ්ඩුව එළවා දැමීමේ මිසක් මේ ආයතන රැකගන්න හම්බ වෙන්නේ නැහැ කියන එකත් අපි වැඩ කරන ජනතාවට මතක් කරලා කියනවා, සටන තනි කරන්නේ නැහැ. මේ සටන දිනන මිසක් අපි අත්ින් නැහැ කියන එක ආණ්ඩුවට අවධාරණය කරලා කියනවා. ඒකම ඉතින්
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලදී ජයග්‍රහණය කළාම අද මේ ගේන පනත අකුලලා නැවතත් කාර්යක්ෂම BIOයක් යටතේ මේ රටට ආයෝජන ගේන්න පුළුවන් ආයතනයක් බවට අපි අනාගතයේ මේ ආයතනය පත් කරනවා. ඒකම ලෝකේ තියෙන ප්‍රතික්ෂේප කරපු ආයෝජන මේ මාතෘභූමියට ගෙනහල්ලා ඉංගලන්තේ හොස්පිටල් බේස් ගේන්න නම් අපේ රටේ පස්තික කපාගෙන යන්න, අපේ පොලිවෙත් තියෙන ග්‍රැෆයිට් එක අරගෙන යන්න, විදේශ සභාගම් වලට මෙහෙට ඇවිල්ලා ඇමතිට ඕන විදිහට මුදල් ලැබෙද්දිත් එක්ක එකතු වෙලා අනුමැතිය දෙන්න පුළුවන් මේ කූට පනත රනිල් වික්‍රමසිංහ මේ පොළොට ආදරේ නම් මේ පොළොවේ අමන්තත් දිය ගියාම නීතන් වෙන්න ආසන වාම මේ පනත අකුල ගනි. ඒ වගේම මේ සේවකින්ගේ අයිතිවාසිකම් වලට අත තියන්න මේ පනතෙන් කිසිදු අයිතියක් නැහැ. අපි කියන සේවක අයිතිවාසිකම් තහවුරු කරන නව කාර්යක්ෂම පනතක් අපි අනාගතේ අපේ නායකයාගේ නායකත්වයෙන් අපි මේ රටේ ගේනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ පනත අකුල වනවා කියන පණිවිඩය අපි මේ කරුණා සියලු දෙනාට කරමින් මේ සියලු වෘත්ති සමිති ඒකාබද්ධව ගෙනියන අරගලයක ජය වේවා. මේ දූෂිත පාලකයන් මාස තුනක් ඇතුළත මාතෘභූමියේ ඉලවා ගන්න කියන්නේ නමයි තනතුරේ නමයි තනතුරේ රෝෂන් පාදුක්ක සමගි වෘත්ති සමිති මෙහෙ උනිදායේ